සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා සුපින්වත්නි ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි අද දේශනාවේ දායකත්වය පන්නිපිටිය සෙත්සිරි පෙදෙසේ පදිංචි දීප්ති ඉනෝකා උළුවඩුගේ දියණිය සහ පෙමෙත් පූජිත උළුවඩුගේ පුතණුවන් සහ පවුලේ ඥාතිවරු එකතු වෙලා මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරනවා ධර්මදේශනාව අවසානයේ ඒ ඇත්තන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා දැන් ධර්මශ්‍රවණය කරන්නට කාලය අපි අද කල්පනා කළා මේ පොහෝ දවස නිසාත් භාවනාව සම්බන්ධ ඉතා වැදගත් වන වැදගත් යයි කියලා හිතන දේශනාවක් සිද්ධ කරන්නට මොකද බොහෝ දෙනෙක් මේ භාවනාව සම්බන්ධ උනන්දුවෙන් විවිධාකාර ප්‍රශ්න යොමු කරනවා ඒවට වෙන වෙනම පිළිතුරු ලබා දීමේ දුෂ්කරතා තියෙනවා ඒ නිසා අපි භාවනාව සම්බන්ධ අපි විවිධ දේශනාවන් කරලා තියෙනවා ආනාපාන සතිය වැනි භාවනා ක්‍රම ගැන පැහැදිලි කිරීම කරලා තියෙනවා කායානුපස්සනා භාවනා කොහොමද වඩන්නේ කියන කාරණේ පැහැදිලි කරලා තියෙනවා කවර භාවනාවක් වුණත් ඒ භාවනාව තුල පින්වත්නි සතිපට්ඨානේ වැඩෙන ආකාරයට කොහොමද කරන්නේ ඊට පස්සේ සප්ත බොජ්ජංග ධර්මයන් වැඩෙන ආකාරයට අපි කොහොමද කරන්නේ මේ විදිහට අපි පැහැදිලි කරලා තියනවා විවිධාකාරයෙන් මේ නිවිමුක්තිගාමී ශ්‍රාවකේකට භාවනාවේ උපකාරය පිළිබඳව ඇත්තටම බුදුදහමේ භාවනාවල විශේෂත්වය තමයි බුදුදහමේ භාවනා ක්‍රම තුලින් තමයි සම්පූර්ණයෙන්ම ජීවිත අවබෝධය කරා පියමන් කරන්න තියෙන්නේ අරහත්ත්වයේ වැනි ආධ්‍යාත්මික ප්‍රවේශයකට භාවනාවෙන් තොරව ඒක ලබන්න පුළුවන් බව මූලික සූත්‍ර දේශනාවල සඳහන් වෙන්නේ නැහැ. ඉතා ඉහළ ප්‍රඥාවක් තියෙන උදවිය අවබෝධය කරා තමන්ගේ මානසිකාරය හසුරුවගත් අවස්ථා තිබුණත් ඒ බඳු ඉහළ ප්‍රඥාවක් තියෙන උදවියගේ අඩුභාවය නිසා සමස්තයක් විදිහට සමස්තයක් හැටියට ගත්තාම භාවනාවේ උපකාරය අපට මේ වෙලාව ඉතාම වැදගත් ඒ උපකාරාර්ථය තුලින් තමයි අපට ධර්මයේ ඔස්සේ නැගී හිටීමක් සකස් කරගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අවබෝධය කරා යනකොට එයාට මේ සංස්කාර ධර්මයන් තුල අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයමයි ප්‍රකට වෙන්නේ බුද්ධ දේශනාවේ එක තැනක තියෙනවා යා දිට්ටි සම්පන්නෝ පුද්ගලෝ කිංචි සංකාරං සුකතෝ උපගච්ඡෙය්‍ය නේතං තානං විජ්ජති කියලා. මාර්ගඵල අවබෝධය කරා ඒ කියන්නේ එහෙමත් නැත්නම් මෙතන කියනවා යා දිට්ටි සම්පන්නෝ පුද්ගලෝ දිට්ටි සම්පන්න පුද්ගලයා විසින් කිසියම් සංස්කාර ධර්මයක් සුකතෝ සැප වශයෙන් අරගෙන පැමිණ වාසය කරනවා කියලා කියනවා නම් ඒක කවදාවත් වෙන්නේ නැති දෙයක් නේතන් තානං විජ්ජති ඒක කවදාවත් වෙන්නේ නැහැ එහෙනම් දිට්ටි සම්පන්න පුද්ගලයෙක් තුල කවදාවත් සැපසහගතව මේ ලෝකයේ කිසියම් සංස්කාර ධර්මයක් සැපසහගත වශයෙන් අරගෙන වාසය කරනවා කියන දෙයක් කවදාවත් දකින්න ලැබෙන්නේ යා දිට්ටි සම්පන්න වූ පුද්ගලෝ කිංචි ධම්මං අත්තතෝ උපගච්ඡෙය්‍ය නේතන්ටානං විජ්ජති
ඒ වගේම දිට්ටි සම්පන්න පුද්ගලයා විසින් කිසියම් සංස්කාර ධර්මයක් ආත්ම වශයෙන්ගෙන මෙතන දිට්ටි සම්පන්න වූ පුද්ගලෝ කියලා කියන්නේ මේ සම්මා දිට්ඨිය තුළ ස්ථාවර වෙච්ච පුද්ගලයා. කියන්නේ අඩුම මාර්ගඵලලාභී පුද්ගලයා ගැනයි මේ කියන්නේ. ඒතර මාර්ගඵලලාභී පුද්ගලයෙක් පින්වත්නි කිසියම් සංස්කාර ධර්මයක් සුඛ වශයෙන් අරගෙන හෝ ආත්ම වශයෙන් අරගෙන වාසය කරනවා කියලා දෙයක් කවදාවත් සිද්ධ වෙන්නේ නැති දෙයක්. නේතණ්ඨානං විජ්ජති. අත්තතෝ උපගච්චේ ආත්මීය වශයෙන් අරගෙන වාසය කරන බවක් පේන්නේ. එතකොට තමන්ගේ මාර්ගඵල අවබෝධය තමන්ටම නිර්ණය කරගන්න පුළුවන් අවස්ථාවක්. මොකද කිසියම් සංස්කාරයක් අනිත්‍ය වෙච්ච එකක් ඔබට නිත්‍යයි කියලා හිතෙනවා නම් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යම් වෙලාවක දුක්සහගත සංස්කාරයන් සුඛ වශයෙන් ඔබට පේනවා නම් නෑ ආත්මීය වශයෙන්ුත් මොකක් හරි සාරයක් තියෙනවාමයි ඔබ වහන්සේලා ඔහොම කිව්වට ආත්මීය සාරයක් මේ ලෝකයේ තුල තියෙනවා කියලා ඔබට එහෙම හිතුනොත් පින්වත්නි එහෙම ඔබට කවදා හරි හිතෙනවා නම් එහෙම හිතුනොත් එහෙම හිතෙන ස්වභාවයක් ඔබ තුල පවතිනවා නම් පින්වත්නි ඒකෙන්ම තේරුම් ගන්න ඔබ දිට්ටි සම්පන්න නෑ කියලා. මොකද දිට්ටි සම්පන්න පුද්ගලයා තුළ පවතින ස්ථාවර වන අධ්‍යාත්මික ප්‍රවේශය තමයි මොකක්ද? ඒ දිට්ටි සම්පන්න පුද්ගලයා විසින් නිරන්තරයෙන්ම සංස්කාර ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් පිළි අරගෙනමින් ඒ ඔස්සේ තමයි ඒ පුද්ගලයාගේ දෛනික චර්යාව ජීවන චර්යාව ගොඩනැගෙන්නේ. එතකොට ඒ ස්වභාවය තුළ තමන් ස්ථාවර නැත්තම් ඔබ දිට්ටි සම්පන්න නෑ කියන එක ඉතාම පැහැදිලිව ඔබ තේරුම් ගත යුතුයි. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය බුද්ධ දේශනාව තුළ බොහෝම ප්‍රකටව පැහැදිලි වෙන ස්වභාවයක් තමයි අපට උන්වහන්සේ පැහැදිලි කරනවා මේ අපේ ජීවිතය තුළ එදිනෙදා ගතවන චර්යාව තුළ අපි අවබෝධය කරා යනවනම් ඒ කියන්නේ අර සංඛාරයන් පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවයේ ස්ථාවරව ඒක තමන්ගෙම හිතින් දැකලා වාසය කරනවා නම් ඒ වාසය කරන්න අදාළ උපකාරය තමයි අර සමත විපස්සනා වලින් ලැබෙන්නේ. එතකොට සමත විපස්සනා ආදී වශයෙන් අපි හිත වඩන්න ඕන පින්වත්නි. එතකොට සමත විපස්සනා වශයෙන් හිත වඩනකොට තමයි අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය තමන්ට ප්‍රකට වෙන්නේ. සමතය විතරක් ප්‍රගුණ කළා කියලා බුදුදහමේ විමුක්තිගාමී ශ්‍රාවක භාවයක් මතුවෙන්නේ නැහැ. සමත භාවනාවත් එක්කම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා විසින් ජීවිතේ විපස්සනා කළ යුතුයි. එතකොට සමත විපස්සනා කියන උභය අංශයම වැඩිච්ච තැනක තමයි පින්වත්නි සම්පූර්ණයෙන්ම සංස්කාර ධර්මයන් තුළ අනිත්‍ය දුක් අනාත්මය තමන්ට පැහැදිලිව ප්‍රකටව දැනෙන්න පටන් ගන්න. ඒ පැහැදිලිව ප්‍රකටව දැනෙන තැනක තමයි පින්වත්නි තමන්ගේ අවබෝධය ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඒ අවබෝධය ප්‍රත්‍යක්ෂ කර ගැනීම පිණිස අපේ හිත අනිවාර්යෙන්ම අපි ටිකෙන් ටික ටිකෙන් ටික වඩන්න ඕන. බණ අහලා විතරක් සෑහීමකටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. බණ ටිකකින් විතරක් මහා ලොකු යහපතක් වේවි කියලා ඔබ කවදාවත් හිතන්න එපා. එහෙම යහපතක් වෙන්නෙත් නැහැ. එතකොට සමත විපස්සනා වශයෙන් වැඩිම තුල තමයි මේ තමන්ගේ ජීවිතයේ තුල පින්වත්නි භාවනා ඍධිය උපදින්නේ. භාවනා ඍධියකට කියන්නේ ඍධිය කියනකොට මිනිස්සු අහසින් යන එක ගැනනේ කතා කරන්නේ. නමුත් මේ ලෝකේ තියෙනවා භාවනා ඉද්ධි කියලා එකක්. ඒ භාවනා ඉද්ධිය උපදවා ගැනීම පිණිස තමයි අපි සමත විපස්සනා වශයෙන් භාවනා කළ යුතු වන්නේ. සමත වශයෙන්ුත් විපස්සනා වශයෙන්ුත් සිත වඩන්න ඕන. සමතය කියන තැන බුදුදහම හැම වෙලාවකම පැහැදිලි කරන්නේ සමත වශයෙන් සමාධිය දියුණු කරනවා කියන්නේ මොකක්ද කියන එක ගැන බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරන්නේ තමන් තුළ මේ ධ්‍යාන සිත් උපදවා ගන්නවා කියන එකයි. ඒකට දැන් සමත විපස්සනා වශයෙන් තමන්ගේ හිත වඩන්න කලින් තමන් දැනගන්න ඕන මේ විවිධ භාවනා කරපු උදවියේ ඉන්නවනේ. එතකොට විවිධ භාවනා දියුණු කරපු අය තමන් තෝරගන්න මොකක්ද මට සුදුසු භාවනාව කියලා.
ඊට පස්සේ තමන්ට සුදුසු භාවනාවක් තෝරගෙන දැන් මේ භාවනාවේ මූලික කරුණු පිළිබඳ අවබෝධයක් නැතුව භාවනාවට පිවිසෙනා ඉන්නවා. ඒ නිසා ඒ අය අපේ විටින් විට මේ අපිට සමහර වෙලාවට ඇමතුම් ලබා දීලත් අහනවා කොතනින්ද පටන් ගන්නෙ මෙහෙම කොහොමද කරන්න කිය කී අහනවා. ඉතින් ඒ හැමෝටම අපිට ප්‍රතිචාර දක්වන්නත් බෑ. ඒක අනවශ්‍ය මැදිහත් වීමක්. ඒ නිසා පොදුවේ භාවනාවට පිවිසෙන කෙනෙකුට අද මේ පොහොය දවසේ ඉතාම වැදගත් වේවි ඔබට මේ මූලික ලක්ෂණ නිවන් මඟට උපනිශ්‍රය වන මූලික ලක්ෂණ පිළිබඳ තමන් තුළ ගොඩනැගෙන අවබෝධය. එතකොට තමන් තෝරගන්න මොකක්ද වඩන භාවනාව කියලා. ඉතාම හොඳ භාවනාවක්, ප්‍රකට භාවනාවක් තමයි ආනාපාන සතිය වගේ භාවනාවක් තෝරගන්න එක. එතකොට ආනාපාන සති විපස්සනා පැතිකඩ ගැනත් අපි මීට කලින් දේශනාවල කරලා තියෙනවා. නමුත් ආනාපාන සති භාවනාව වගේ භාවනාවක් බොහොම ප්‍රකටයි. ඕලාරික නිමිත්තකුත් නැහැ, කටපාඩම් කරගන්න දෙයක්කුත් නැහැ. හුස්ම රැල්ල දෙස ඉතා සිහිනුවණින් බලාගෙන ඉන්නයි තියෙන්නේ. එතකොට භාවනාවක් තෝරගන්න මෛත්‍රී භාවනාවද, ආනාපාන සති භාවනාවද, ධාතු මනසිකාරයේද, ඉරියාපත භාවනාවද, අසුබ භාවනාවද, තමන්ට වඩාත් හොඳ භාවනාවක් තෝරගන්න. මොකද ගොඩාක් දෙනෙක්ගේ හිත නොසන්සුන් නිසා, නොසන්සුන් චිත්තසංතානයක් සංවර කර ගැනීමට මහා පුදුමාකාර කුසලතාවයක් තියෙන භාවනාවක් නිසා ආනාපාන සතිය වගේ භාවනාවක් තෝරගන්න එක වැදගත් පින්වත්නි. එතකොට ඊට පස්සේ එබඳු භාවනාවක් තෝරගෙන එබඳු භාවනාවක් තුලින් මේක හරි බලවත් භාවනාවක්. ඔය ආනාපාන සතිය කියන්නේ නිකම්ම භාවනාවක් නෙමෙයි. සියලුම බුදුවරු බුද්ධත්වයට පත්වීමේ ආසන්නයේදී ආනාපාන සති සමාධියට තමයි සමවදින්නේ. ඒක හරි ප්‍රබල භාවනාවක්. අලුයම් කාලේ එබඳු භාවනාවක් දියුණු කළොත් ඒක හරියට ප්‍රතිඵල සහිතයි. සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාවටයි මේ භාවනාව ආйти. ඒක ධම්ම කියලා සූත්‍රයක් තිනු. ඒකෙදි ආනාපාන සතිය පිළිබඳ බුදුරජාණන් වහන්සේ බොහෝම පැහැදිලිව මේ ආනාපාන සති භාවනාවේ තියෙන උපකාරාර්ථය පැහැදිලි කරලා දේශනා කරලා තියෙනවා. පින්වත්නි, පටිසම්භිදා මග්ගේ තියෙනවා, පටිසම්භිදා මග්ගේ තියෙනවා ආනාපාන සති භාවනාව සම්බන්ධ ඇතිවෙන විවිධාකාර ක්ලේශ ධර්මයන් 15ක්. ඒ කියන්නේ භාවනාව දියුණු කරන කෙනාටත් ඒ භාවනාව තුළින්මත් ක්ලේශ ධර්ම උපදින්න පුළුවන්. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ ආනාපාන සතිය වගේ භාවනාවක් දියුණු කරනකොට ඒ දියුණු කරන පුද්ගලයාටත් භාවනාව සම්බන්ධ උපක්ලේශ මතුවෙන්න පුළුවන්. දැන් මෛත්‍රී භාවනාව වගේ භාවනාවක් දියුණු කරන කෙනාටත් ඕලාරික අර සාමාන්‍ය කෙනෙක්ගේ හිතේ වගේ ක්ලේශ ධර්මයන් මතුවෙන්නේ නැහැ. නමුත් පින්වත්නි, භාවනාවක් දියුණු කරන කෙනා තුල වුණත් උපක්ලේශ හට ගන්නවා. ඒක හරියට මේ නිවන කරා බාධාවක් පින්වත්නි. අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධයේ පිණිසයි දැන් මේ පසුබිම හදාගන්නේ වෙන මොකටවත් නෙමෙයි. මොකද අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණේ ස්ථාවර වෙච්ච තත්වයේ තමයි දිට්ටි සම්පන්නෝ පුද්ගලෝ කියලා කිව්වේ. මොකද අර ඉස්සලා අපි කිව්වේ යා දිට්ටි සම්පන්නෝ පුද්ගලෝ කිංචි ධම්මං අත්තතෝ උපගච්ඡේය. ආත්මීය වශයෙන් ගන්න ගතියක් කවදාවත් දිට්ටි සම්පන්න පුද්ගලයෙක් තුල නැහැ. දැන් ආත්මීය වශයෙන් මේ ලෝකය අහුවෙන නිසානේ අපි නැවත නැවත උපතක් කරා යන්නේ. මොකද ආත්මීය වශයෙන් අහුවෙන තැනටනේ අපි සක්කාය දිට්ඨිය කියලාත් කියන්නේ. ඒතකොට සක්කාය දිට්ඨිය දුරු කරගන්න යන ගමනේදී මේ දිට්ටි සම්පන්න පුද්ගල භාවයයි වැදගත්. එතකොට මේ දිට්ටි සම්පන්න පුද්ගලයාට ආවේනික තලය තමයි, ආවේනික తත්වය තමයි නিত্য සුඛ ආත්ම වශයෙන් කිසිදු සංකාරයක් අල්ලන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තමයි සමස්ත සංකාරයන්ම දකින්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඒ සංස්කාරයන් දකින පුද්ගලයා තුළ ඒ පුද්ගලයාගේ ස්වභාවය තමයි දිට්ටි සම්පන්න භාවය. එතකොට මේ දිට්ටි සම්පන්න පුද්ගලයෙක් විදියට දායාද වීම, දිට්ටි සම්පන්න පුද්ගලයෙක් විදියට තමන්ගේ ආධ්‍යාත්මික ප්‍රවේශයේ ගොඩනගා ගැනීම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට ඉතාම වැදගත් අවස්ථාවක්. එතකොට එහෙමනම් තමන් දියුණු කරන භාවනාව තුළම උපක්ලේශ වලින් යට යන්නේ නැතුව, ඇත්තටම භාවනාව තුළින් උද්ගත වෙන උපක්ලේශ අර සාමාන්‍ය කාම ලෝකයේ උපදින උපක්ලේශ වගේ ඕලාරික මට්ටමේ වා නෙමෙයි. ඒවා නිරේට අරන් යන්න තරම් භයානක නෑ. නමුත් නිවන කරා සම්බාධකයක්. උපක්ලේශයක් නිවනට බාධකයක්නේ.
උපක්ලේශ දැන් ඔය පටිසම්භිදා මග්ගේ වගේ තැන් බලනකොට තේරෙනවා නොඒක ආකාරයේ සම්බාධක ඇති වෙනවා ධර්මයේ දියුණු කරගෙන ඉස්සරහට යන කෙනෙකුට. ඒ වගේම දැන් අපි දැන් මේ කතා කරගෙන ආපු මේ ආනාපාන සතිය වගේ භාවනාවක් උනත් දියුණු කරනකොට මේ මතුවෙන උපක්ලේශ 18ක් තියෙනවා ධර්මයේ. එතකොට දැන් ආනාපාන සතිය දියුණු කරනකොට ඔබ හොඳට දන්නවා කායानुපස්සනාවට අයිති මේ ආනාපාන සති භාවනාව. ඉතින් බොහොම හොඳ තැනක් හොයා ගන්න ඕන හුදෙකලාවේ. ඉතින් gederama hari kamak නැහැ තැනක් ලෑස්ති කරලා තියා ගන්න ඕන පිරිසුදුව. ඉතින් එයා ඊට පස්සේ එහෙම වාඩි වෙලා ඉතින් පරිමුඛං සතින් උපට්ඨපෙත් ආදි වශයෙන් අපි ඔය මුලින් කියලා තියෙනවා නාසිකාග්‍රයාග තොල් කෙලවර හුස්ම රැල්ල හොඳට තියා ගන්නවා. ඉතින් ඊට පස්සේ පින්වත්නි ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජහ දෝමනස් සංකීකී අපි ඔය ආනාපාන සති වඩන ක්‍රම ගැන ඔය කායानुපස්සනාව ගැන කියද්දී ඊට කලින් අපි කියලා තියෙනවා. ඉතින් මේ සූදානම ගැනත් දැන් ගොඩක් දෙනෙක් දන්නවා. ඉතින් තැනක් ලෑස්ති කරගෙන ඊට කලින් සූදානම් වෙලා විශේෂයෙන්ම සති සම්පජඤ්ඤේ හොඳට පවත්වල වාඩි වෙන එක වැදගත්. ඒ කියන්නේ පැය භාගයක් විතර හොඳ සති සම්පජඤ්ඤෙන් ඉන්න. පැය භාගයක් විතර සති සම්පජඤ්ඤයෙන් ඉන්නකොට ඒ කියන්නේ සති සම්පජඤ්ඤය කියන්නේ පැය භාවනා කරන්නේ පහමාරට නම් පහට පහේ ඉඳලා විතර බොහොම සිහිනුවන හොඳට පවත් වුණා. යනකොට යන බව දැනගන්නවා, වාඩි වෙනකොට වාඩි වෙන බව දැනගන්නවා, ඒ වෙලාව කෑම කනවා නම් කෑම කන බව දැනගන්නවා. අඩුම වැසිකිලි කැසිකිලි කරත් ඒත් එක්කම Tamange හිත පවත් වෙනවා, මානසිකාරයේත් එක්කම පවත් වෙනවා. ඉතින් ඒ විදිහට මේ හොඳට සති සම්පජඤ්ඤය ටිකක් පවත්වන්න. සති සම්පජඤ්ඤය කියන එක පවත්වලා භාවනාවට වාඩි වෙන්නේ ඒක විශාල උදව්වක්. අඩුම පැය භාගයක් උයන පිහන ගොඩාක් වැඩ තියෙනවනේ. ඒ වැඩ අතරනේ අපි මේ කාලයක් යොදාගන්නේ. ඒතර මේ කාලේ යොදා ගනිද්දි පින්වත්නි හොඳට සති සම්පජඤ්ඤය පවත්වන්න ටික වෙලාවක්. සති සම්පජඤ්ඤය කියන්නේ සිහිනුවන පවත්වනවා Tamange ක්‍රියාකාරකම් තුල. යනකොට එනකොට ඉන්නකොට කනකොට බොනකොට නානකොට අඳිනකොට පළඳිනකොට හැම ක්‍රියාකාරකමක් තුලම පින්වත්නි හොඳට සති සම්පජඤ්ඤේ පවත්තන්. හොඳට සති සම්පජඤ්ඤේ පවත්තන්. එතකොට හොඳට සති සම්පජඤ්ඤේ පවත්වල වාඩි වෙන්න. සති සම්පජඤ්ඤේ පවත්වලා වාඩි වුණාට පස්සේ ඒක හරි උදව්වක් මේ ධර්මයේ ඉස්සරහට දියුණු කරගෙන යන කෙනෙකුට. භාවනාවෙන් ওই හිත වැඩෙන්නේ නැහැ. අපි මෙච්චර කල් භාවනා කරනවා හිත වැඩෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ කී අපිට කියනවනේ. නමුත් ඒ වගේ කෙනෙකුට හරි උදව්වක් අර උපක්‍රමයක් විදියට පැය භාගයක් සිහිනුවන පවත්වන්න කතා කරනකොටද වැසිකිලි කැසිකිලි කරන්න ගියත් ඉතාම සිහිනුවන ඒ කෘත්‍ය කෙරෙහි අවධානය යොමු කරමින් සිද්ධ කරන්න ඒකට ඒක සති සම්පජඤ්ඤේ. ඊට පස්සේ හොඳට වාඩි වෙලා Taman ප්‍රීතිය උපදව ගන්න හිතින් මලානික වෙච්ච හැකිලුණු හිතකින් භාවනා කරන්න එපා. මේක හරි උදව්වක්. මොකද නිතර නිතර භාවනාවට ආදුනිකව එකතු වෙන්න උත්සාහ කරන අය ඉන්නවා. ඔබම ඇතුළු අපි ගොඩක් දෙනෙක් ආදුනිකයි තමයි. නමුත් අලුතෙන්ම ජීවිතේ නව පරිච්ඡේදයක් විදියට ජීවිතේට භාවනාව එකතු කරගන්න ඕන කියලා හිතාගෙන ඉන්න අයටත් කරමින් ඉන්න අය වරද්දගෙන ඉන්නවා. ඒ අයටත් ලොකු උදව්වක් මේක. ඊට පස්සේ වාඩි වෙලා පින්වත්නි එක තැනක වාඩි වෙලා වාඩි වෙච්ච තැනක ඒ වාඩි වෙච්ච පුද්ගලයා බොහෝම සිහිනුවන උපදවාගෙන ඒකාකාරී මානසිකත්වයකින් යුතුව Tamange හිත තුල ප්‍රීතියත් උපදවාගෙන ඒ උපදවාගත්ත ප්‍රීති ජනක හිතකින් ප්‍රීතිය පදනම් කරගත්ත හිතකින් හොඳට ඇස් පියාගෙන මේ භාවනා කරන්න පුළුවන් විදිහ ඉරියව්වකින් වාඩි වෙලා පුටුවක හරි කමක් නැහැ. මොකද ඇඟට රිදුම් දිදී භාවනා කරන්න බෑ පින්වත්නි. පුටුවක හරි කමක් නැහැ. බොහෝම සිහිනුවණින් වාඩි වෙන්න. වාඩි වෙලා හොඳට ප්‍රීතිය උපදව ගන්න. බලෙන් හරි ප්‍රීතිය උපදව ගන්න. හැබැයි කාමයට බර රාගයට බර ප්‍රීතියක් නම් උපදව ගන්න එපා. ඔබේ හිතේ ප්‍රීතිය ජනනී වෙච්ච අවස්ථාවක් හිතට අරගෙන ඒක ගැන ටිකක් හිතන්න. හිතන්න ඔබට කවදාවත් නොතේරුණු බණපද ටිකක් ඔබට යම් දවසක තේරුණා කියලා. ඒක අහගෙන ඉද්දි එක්ක බුදුරජාණන් වහන්සේ ගැන හිතනකොට විශාල ප්‍රීතියක් ඇති වුණා කියලා හිතන අනේ අපි මේ බඳු ශාස්ත්‍රූවරයෙක් නේද සරණ ගියේ කියලා අපේ හිතේ ප්‍රීතියක් උපන්න කියලා හිතන්න. අන්න එහෙම ප්‍රීතියක් උපන්න අවස්ථාවක් හොඳට හිතට ගොඩ නගා ගන්න. හොඳට මතක් කරගන්න. එහෙම මතක් කරගන්නකොට ඒ හිත තුළ ප්‍රීතිය විසිරෙන්න පටන් ගන්නවා. අන්න මේ බඳු ප්‍රීති ජනක හිතකින් වාඩි වෙන්න. දැන් මොකද දැන් අපි උත්සාහ කරන්න ඕන
මේ භාවනාව දැන් උදාහරණයක් විදිහටනේ අපි මේ ආනාපාන සතිය කතා කරන්නේ. මේ තුල සමතයත් වැඩෙන්න ඕන, විපස්සනාවත් වැඩෙන්න ඕන. විපස්සනාව වැඩෙන්නේ නැතුව සමතේ විතරක් නම් වැඩෙන විදිහට කළේ ඒක බුදුරජාණන් වහන්සේගේ කේන්ද්‍රගත විමුක්තිගාමී ශ්‍රාවක භාවයට උපකාරාර්ථයෙන් ගොඩක් වැදගත් වෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි හොඳට සිහිනුවන උපදවාගෙන මෙබඳු භාවනාවක් කෙරෙහි අපේ අවධානය යොමු කරගන්න එක ඉතාම වැදගත් දෙයක්. දැන් මේ විදිහට වාඩි වෙලා පින්වත්නි හොඳට වාඩි වෙලා මේ ඉස්සලම් වාඩි වෙන්න කලින්ම දැනගන්න මේ භාවනාව සම්බන්ධ මොනවද තියෙන සම්බාධක, මොනවද ගැටලු. දැන් ඔන්න එක ගැටලුවක් තමයි වාඩි වුණාම කොන්ද රිදෙන්න ගන්නවා. ඇයි? යා කොන්ද රිදුම් දෙන විදිහටයි වාඩි වෙලා තියෙන්නේ. ඒ නිසා බොහොම පුටුවක හරි කමක් නැහැ. දැන් බුද්ධ දේශනාවේ නම් තියෙනවා නිසීදති පල්ලංකං ආභුජිත්වා පළඟක් බැඳගෙන වාඩි වෙන්න. ඒතර වාඩි වෙනකොට වාඩි වෙන ආසන තියෙනවනේ. වජ්‍රාසනේ තියෙනවා, පద్මාසනේ තියෙනවා. පద్මාසනේ කියන්නේ යටිපතුල් පින්වත්නි අර උඩට හිටින්න. යටිපතුල් දෙකම උඩට හිටින්න වාඩි වෙන එකට කියන්නේ පద్මාසනේ කියලා. සුඛාසනේ කියලා එකක් තියෙනවා. අර්ධ පරියංකේ කියලා තියෙනවා. ඔය විදිහට පහසු ක්‍රමයකට ඔය එකක්වත් බැරි නම් අනේ දැන් අපි වයසයි අපිට ඔය එකක්වත් කරගන්න බෑ කියලා භාවනාව අත්හරින්න එපා. කොහොම හරි පුටුවක හරි වාඩි වෙලා එහෙම හිත පුහුණු කරන තැනකට හිත හදාගන්න. පුටුවක හරි වාඩි වෙන්න. පුටුවක හරි හොඳ සුව පහසුවෙන් වාඩි වෙන්න. මොකද සුඛය උපන් තැනක තමයි, සැපය ඇති වෙච්ච තැනක තමයි සුඛිනෝ චිත්තං සමාධියති. සැපය ඇති වුණොත් තමයි සමාධිය උපදින්නේ. සමාධිය උපදවා ගැනීම සම්මතන සමාධිය කියලා කියන්නේ සමාධියේ පැති දෙකයි. සම්මත විපස්සනා වශයෙන් හිත වැඩිමේ ප්‍රවේශයේ දක්වාම හිත හසුරුවා ගන්නයි දැන් උත්සාහ කරන්නේ. මොකද මේ දෙපැත්තම ආවර්ජනයේ අවධාරණය වෙන්න ඕන භාවනාව තුල. එතකොට දැන් අපි මේ භාවනාවට වාඩි උනේ ආස්වාස ප්‍රාස්වාසයේ දෙස බලන්නයි. එතකොට ආස්වාස ප්‍රාස්වාසයේ තුල අපි දැනගන්න ඕන පින්වත්නි ආස්වාස ප්‍රාස්වාසයේ පදනම් කරගෙන මොනවද පවතින බාධක කියලා තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ අර සමාධිය උපදව ගන්නයි දැන් උත්සාහ කරන්නේ. ඒ සමාධිය පිණිස පාවිච්චි කරන නිමිත්ත තමයි කර්මස්ථානීය තමයි ආනාපාන සතිය. අපිට ආනාපාන සතිය නෙමෙයි වැදගත්, ආනාපාන සතිය තුලින් උදා කරගන්න සමාධියයි වැදගත්. සමාධියේ පැති දෙකයි සමත විපස්සනා වශයෙන් ওই දෙපැත්තම වැඩෙන ආකාරයට මොන භාවනාවක් කළත් අපිට ඒක කරන කුසලතාවයේ දක්ෂතාවයේ තියෙන මොන භාවනාවක් කළත් සමත විපස්සනා වැඩෙන විදියට අපිට පුළුවන් ඒක පරිවර්තනය කරගන්න. අඩුම බුද්ධානුස්සතිය පවා පුළුවන්. මෛත්‍රී භාවනාව පවා පුළුවන් සමත විපස්සනා වශයෙන් වැඩෙන ආකාරයට කරන්න. මොකද මෛත්‍රී භාවනාව තුළ මෛත්‍රියෙන් විමුක්තිය කරා කියලා අපිත් ওই දේශනා මම හිතන්නේ දෙකක් තුනක් කරලා තියෙනවා. කොහොමද මෛත්‍රිය තුළ සප්තබොජ්ජංග වැඩෙන්නේ? විසුද්ධිය වැඩෙන්නේ කොහොමද? මෛත්‍රිය තුළ කොහොමද සත්වයේ පුද්ගලයෙක් නැහැ කියන හැඟීම තේරුම් ගන්න. ඉතින් ওই විදිහට අපිත් කරලා තිනවා. දැන් මෙතනත් අපි උත්සාහ කරන්නේ අපිට වැදගත් කර්මස්ථානේ නෙමෙයි, කර්මස්ථානේ ඔස්සේ ගොඩනගා ගන්න සමාධියයි අපිට වැදගත්ම දේ. දැන් විවිධ සම්බාධක දැන් උදාහරණයක් විදිහට දැන් ආස්වාස ප්‍රාස්වාස මේ හුස්ම රැල්ල දිහානේ බලාගෙන ඉන්නේ පින්වත්නි. හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නකොට මුලැඳාග මේ සිහිය පවතින්න පුළුවන් මුලැඳාග. එතකොට ආස්වාස ප්‍රැල්ලේ මුල මේකයි, මැද මේකයි, අග මේකයි කියලා සිහිය පවත්වනවා. එහෙම සිහිය පවත්වන්නේ එතකොට හිත විසිරෙනවා පින්වත්නි. අර සමාධිය උපදින්නේ නැහැ. එක්ක ප්‍රාස්වාසයේ මුලැඳාග හොයනවා. දැන් සමහර අය ඉන්නවා මම දැකලා තියෙනවා මේ බුද්ධ දේශනාවේ ඒක ඔය පටිසම්භිදා මග්ගයකට කියනවා අස්සාස පටිකංකතා නිකන්ති තණ්හා චර්යා සමාධිස පරිබන්තු කියලා. ඒ කියන්නේ ආස්වාසයේ දිගේ යනවා සමහර අය. ආස්වාසයේ දිගේම යනවා. දැන් ඔය සමහර කරන භාවනා තියෙනවා ආස්වාස දිගේම නාභිය දක්වා යනවා. ඊට පස්සේ ප්‍රාස්වාසයේ දිගේම එනවා. එහෙම කරන්නෙත් නැහැ. එතකොට අර අපිට ආනාපාන සමාධිය උපදින්නේ නැහැ. දැන් සමාධියයි මෙතන වැදගත්. ඒක උපදව ගන්න උපකාරාර්ථයෙන් වැදගත් වෙන විදියට තමයි අපි භාවනාව පුහුණු කරන්නේ, භාවනාව හසුරුවන්නේ. නැත්නම් අපිට ප්‍රයෝජනයක් ගන්න බෑ. ඊට පස්සේ පින්වත්නි දැන් සමහර අය ඉන්නවා දැන් ආනාපාන සතිය කියන හුස්ම රැල්ලදී දිහා බලන ඉන්නේ. එතකොට එයා හිතලම හුස්ම ගන්නවා. එහෙම ගන්නෙත් නැහැ. ස්වභාවික ආස්වාසයේ දිහායි බලාගෙන ඉන්නේ. ස්වභාවික ප්‍රාස්වාසයේ දිහයි බලාගෙන ඉන්නේ. හිතලා කරන්නේ. එතකොට හිතලා ලොකු ආස්වාස රැල්ලක් ගන්නවා, හිතලා ලොකු ප්‍රාස්වාස රැල්ලක් එලනවා. එහෙම කරන්නේ.
එතකොට එහෙම හිතලා කරන්නෙත් නෑ. ඊට පස්සේ පින්වත්නි නිමිත්තං ආවජ්ජිතෝ අස්සාසෝ චිත්තං විකම්පති. පින්වත්නි මෙතන මේ නිමිත්ත කියලා කියන්නේ දැන් ඒක ඉස්සලහට අපි කතා කරමු. ඒක පොඩ්ඩක් පස්සට තියලා අපි කතා කරමුකෝ. දැන් තවත් සම්බාධක මේ නිමිත්ත කියලා එකකුත් තියෙනවා. ඒක අපි පස්සේ කතා කරනවා. පින්වත්නි ඒකට කියන්නේ සති නිමිත්ත කියලා. තවත් විදිහකින් කියනවා මේ නාසිකාග්‍රය අග තොල් කෙළවර තමයි ආස්වාස ප්‍රාස්වාස රැල්ල වදින දිහා බලාගෙන ඉන්නේ. නාසිකාග්‍රය අග තොල් කෙළවර. පින්වත්නි මේ ආස්වාස ප්‍රාස්වාසය තුළ අපට ප්‍රකට නොවුනට අපි ආස්වාස ප්‍රාස්වාස කරනකොට මේ නාසිකාග්‍රය අග තොල් කෙළවර ආස්වාස ප්‍රාස්වාස රැල්ල වැදිලා තමයි පිට වෙන්නේ, වැදිලා තමයි ඇතුළට යන්නේ. ඒක හොඳට හොයන ක්‍රමයකුත් අපි මිට කලිනුත් කියලා දීලා තිනවා. මෙහෙම කට වහගෙන ඇඟිල්ල මෙහෙම තියාගෙන හොඳට ආස්වාස ප්‍රාස්වාස කරන්න කරනකොට මේ ඇඟිල්ලේ එක තැනක ආස්වාස ප්‍රාස්වාස රැල්ල වදිනවා. වදිනකොට විනාඩි 10ක් විතර කරලා ඇඟිල්ල අයින් කරාට පස්සේ හරියටම නිමිත්ත අහුවෙනවා. හරියටම අහුවෙනවා. එතකොට දැන් සමහර අය ඉන්නවා නිමිත්ත නැතුව ආස්වාස ප්‍රාස්වාස රැල්ල කරනවා. ඒකත් ඉතින් කමක් නැහැ, ළමයින්ට එහෙම හොඳයි. නමුත් ඉතින් අපිට මේ සමාධිය උපදව ගන්නවා වගේ කාරණයකටයි අපි මේ වඩන්නේ. ඒකේ කිසි වරදක් නැහැ. ඒකේ මනස අවුල් වෙන්නේවත් පිසු වැටෙන්නේවත් මොකක්වත් නැහැ. මේ පින්වත්නි නිමිත්ත නැතුව ආස්වාස ප්‍රාස්වාසය කරන්නෙත් නැහැ. මේවා බලන්න, මේවා මම කියන ඒවාමත් නෙමෙයි, පටිසම්භිදා මග්ගේ තියෙනවා ආස්වාස මේ ආනාපාන සතිය සම්බන්ධ පවතින උපක්ලේශ 18ක්. ඒ උපක්ලේශ 18 හොඳට තේරුම් ගන්න ඕන වඩන්න කලින්. මේ ආස්වාස ප්‍රාස්වාසයේ දැන් මෙහෙම ඒතුළු කෙනෙක් කියන්න පුළුවන් දැන් ආස්වාස ප්‍රාස්වාසයේ හරි හිත එකඟ කරගෙන ඉන්න එක හොඳ නැද්ද? හොඳයි. නමුත් දැන් අපිට උවමනාව තියෙන සමාධිය උපදවගෙන සමත විපස්සනා වශයෙන් හිත වඩලා සම්පූර්ණයෙන් නිකලෙස් භාවයේ දක්වාම දිට්ටි සම්පන්න පුද්ගල භාවයක් දක්වාම අපේ හිත හසුරුවා ගන්නයි අපිට උවමනාවක් තියෙන්නේ පින්වත්නි. එතකොට නිමිත්ත නැතුව ආස්වාස ප්‍රාස්වාස කරන්නෙත් නැහැ. එතකොට සමහර අය ඉන්නවා ආස්වාසයට වැඩි අවධානයක් යනවා, නමුත් ප්‍රාස්වාසයට අවධානය යන්නේ නැහැ. එතකොට ඒකත් උපක්ලේශයක් ඇතතරම. එහෙම නැහැ. එහෙම කළොත් ඒත් අර සමාධිය උපදව ගන්න බෑ. සමහර අය ඉන්නවා ප්‍රාස්වාසයට අවධානය යොමු කරනවා, ආස්වාසයට අවධානය යොමු කරන්නේ නැහැ. එතකොටත් අර ආනාපාන සමාධිය උපදින්නේ නැහැ. පින්වත්නි ඒ වගේම තමයි අතීත ආස්වාස ප්‍රාස්වාස රැල්ල සමග සමහර අය ගලපමින් වඩනවා. ඒක කරන්නෙත් නැහැ. අතීතයේ ආස්වාස ප්‍රාස්වාස රැල්ල අනුව ගලපන්නෙත් නැහැ. දැන් කලින් දිගට හුස්ම ගත්තා, දැන් කෙටි හුස්මක් නේද ගත්තේ? ඉස්සලා කෙටියෙන් තමයි හෙළුවේ, දැන් දුන්නේ දිගට ආස්වාස ප්‍රාස්වාසයේ හෙළුවා කිය කිය අර අතීත ආස්වාස ප්‍රාස්වාස රැල්ල අනුව ගලපන්නෙත් නැහැ. එතකොට අනාගතය ගැන මවන්නෙත් නැහැ. අනාගතය ගැන මවන්නේ අනාගතයට දැන් ආනාපාන සති සමාධිය තුල ආලෝකය කියලා එකක් පහළ වෙනවලු. එතකොට ඒක දැන් මට පහළ වෙයි. එහෙම මොකක්වත් නැහැ. ආස්වාස ප්‍රාස්වාසයේ දෙස විතරක් ඉතා සිහිනුවනින් බලාගෙන ඉන්නවා. ලේනං චිත්තං කෝසජ්ජං පතිතං සමාදිස්ස පරිබන්තු. ලේන සිතක් තියෙන වෙලාවට ආනාපාන සතිය වඩන්නෙත් නැහැ. ලේන සිත කියලා මෙතන මොකද්ද කියන්නේ? කුසීත සිතට. බොහොම හැකිලිච්ච සිතක් තියෙන වෙලාවට, ওই නිදිමත තියෙන වෙලාවට ආනාපාන සතිය වඩන්නේ නැහැ. මොකද ඒක උපක්ලේශයක්. ඒ වගේම තමයි දැඩි සිතක් තියෙන වෙලාවට වඩන්නෙත් නැහැ. හිත දැඩි කරගෙන වඩන්නෙත් නැහැ පින්වත්නි. ඊළඟට අනේ සමාධිය උපදිනවා නම් කොච්චර හොඳයිද කියලා දැඩි ආසාවක් තියාගෙන හිත වඩන්නෙත් නෑ පින්වත්නි. එතකොට සිත ගැටෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ දෝමනස්යන් ඇති වෙනවා හිත තුළ. එහෙම දෝමනසක් ඇති වෙන වෙලාවටත් ආනාපාන සතිය වඩන්නේ නෑ. එතකොටත් සමාධිය උපදින්නේ නෑ පින්වත්නි. මෙන්න මේ විදියට ආනාපාන සතිය සම්බන්ධ උපක්ලේශයන් පිළිබඳ බොහෝම පැහැදිලි අවබෝධයක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට තියෙන්න ඕන. ඒ අවබෝධයත් එක්ක තමයි වාඩි වෙන්න ඕන. හරි, ඉතින් ආනාපාන සතිය ගැන උස්ම දියා බලාගෙන ඉන්න කෙනා ඔන්න ඔය අපි බලාගනිමු කියලා එහෙම වඩන්නේ නැහැ. වාඩි වෙලා කැමැති විදියකින් වාඩි වෙනවා. සුඛාසනේ හරි, අර ඉස්සලා කියපු වජ්‍රාසනේ හරි, පద్මාසනේ හරි, මොකක් හරි කමක් නැහැ. අර්ධ පරියන්කේ හරි කොහොම හරි වාඩි වෙනවා, නැත්තම් පුටුවක හරි වාඩි වෙනවා. හැබැයි මේ භාවනාවේදී අර බුදුරජාණන් වහන්සේ අවධාරණය කරලම පැහැදිලි කරනවා මේ මෙතනදී මේ බොහොම කය ඍජුව තියාගන්නවා. මොකද එහෙම නැති වුණොත් එහෙම නිකන් මේ කසේරුකාවේ යම් කිසි ආකාරයක රිදුම් දීම ඇති වෙන්න පුළුවන්. මාංශ පේශිවල තෙරපීම නිසා
යම් කිසි වේදනාවක් නැති වෙන්න පුළුවන්. එතකොට අර කොහොමත් වේදනාවක් ඇති වෙච්ච වෙලාවට සමාධියක් උපදින්නේ නැහෙනි. සුඛිනෝ චිත්තං සමාධිය තිනි. ඒ නිසා තමයි කිව්වොත් උත්තට පුටුවකාරී කමක් නැහැ වාඩි වෙන්න කියලා. එහෙම වාඩි වෙලා පින්වත්නි පරිමුඛං සතින් උපට්ඨපෙත්වා උජුං කායම් පනිදාය. මේව ගැන උනන්දු වෙනවා සැලකිලිමත් වෙනවා. උජුං කායම් පනිදාය කියන්නේ ඇඟ බොහොම ඍජුව තියාගන්න. හැම භාවනාවකට මේක අදාළ නැහැ. නමුත් ආනාපාන සති සමාධිය උපදව ගන්නවා නම් මෙතන හරිම වැදගත් දෙයක් පින්වත්නි. ඊට පස්සේ ඇලීම් ගැටීම් නැතුව බොහෝම නිදහසේ ආස්වාස ප්‍රාස්වාස රැල්ල දිහා බලාගෙන ඉන්නවා. එතකොට අර හැමදාම ආනාපානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන භාවනා ගැන කියද්දී මතු කරන ප්‍රධාන ප්‍රමුඛ පාඩයක් තියෙනවා. ඒකත් හොඳට ඔළුවේ තියාගන්න. අපි දේශනාවල නිතර කියලා තියෙනවා ඉද බික්කවේ බික්කු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජහ දෝමනස්සං කියන එක නිතර නිතර ඔය සතිපට්ඨාන සූත්‍රයේ කියවෙනවා. මොකද්ද ඉද බික්කවේ බික්කු කායේ කායානුපස්සී විහෙරති. කය අනුව බලමින් වාසය කරනවා. ආතාපි කෙලෙස් තවන වීරිය හද තියාගන්නවා. වීරිය තියෙන්න ඕනේ නැත්තම් මේක කරන්න බෑ. ආතාපි සම්පජානෝ නුවණක් තියාගන්නවා. සතිමා සිහියක් තියාගන්නවා. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. ඇලීම් ගැටීම් නැතුව මේ වගේ භාවනාවක් ක්‍රමානුකූලව ක්‍රමානුකූලව අපි දියුණු කළ යුතුයි. මේ විදිහටයි දියුණු කරන්නේ. එතකොට ඒ විදිහට පින්වත්නි දියුණු කරනකොට බොහෝම සංසුන්ව හිත හදාගෙන පින්වත්නි එයා සෝ සතෝ ආස්ස සති සෝ සතෝව පස්ස සති කියලා ඔන්න දැන් එයා භාවනාවට භාවනාව වඩන්නයි සූදානම් වෙන්නේ. එතකොට මේ භාවනාව වඩාගෙන වඩාගෙන ඉස්සරහට යනකොට එයාට විශාල උපකාරාර්ථයක් ඇති වෙනවා. බොහොම හිත නිවෙන්න පටන් ගන්නවා. දැන් මේ හිතේ ඇති වෙන නිවීම අපට විශාල උදව්වක් පින්වත්නි. එතකොට මේ විදියට හිත වඩාගෙන වඩාගෙන ඉස්සරහට යනකොට එයාගේ හුස්ම රැල්ල බොහෝම සියුම්ව යාට දැනෙන්න පටන් ගන්නවා. එතකොට මේ හුස්ම රැල්ල ඊටාම සියුම්ව දැනෙන්න පටන් ගන්නකොට තවදුරටත් හොඳට සිහිය හොඳට පිහිටන්න පටන් ගන්නවා. ඔන්න සෝ සතෝ ආස්ස සති සෝ සතෝව පස්ස සති හොඳට සිහියෙන් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. මුදට ආස්වාස ප්‍රාස්වාසයේ බොහෝම ප්‍රකටව එයා සිද්ධ කරනවා. එතකොට ආස්වාස ප්‍රාස්වාසයේ බොහෝම සිහිනුවණින් කරනකොට පින්වත්නි ඊට පස්සේ යාට තේරෙනවා දිගට ආස්වාස ප්‍රාස්වාස කරනව නෙමෙයි මේ ආස්වාස ප්‍රාස්වාස රැල්ල එක සමාන නෑ කියලා යාට තේරෙනවා. එතකොට යාට තේරෙනවා දීගං වා ආස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දිග ආස්වාස ප්‍රාස්වාස රැල්ලක් ගන්නකොට යාට තේරෙනවා දැන් ආස්වාස ප්‍රාස්වාස රැල්ල දිගයි කියලා. මේක සමාන නෑ. දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති. දිග ප්‍රාස්වාස රැල්ලත් එයාට හොඳට තේරෙනවා පින්වත්නි. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. පින්වත්නි කෙටියෙන් ආස්වාස කරනකොට කෙටියෙන් ආස්වාස කරන බවත් එයාට තේරෙනවා. ඊළඟට මෙතන කියනවා පින්වත්නි සබ්බකාය පටි සංවේදී අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති කියලා දෙපැත්තට කියනවා. සබ්බකාය කියන්නේ ආස්වාස ප්‍රාස්වාස රැල්ලම දැන් හොඳට පේනවා. දැන් හිත විසිරෙන්නේත් නැහැ. ආස්වාස ප්‍රාස්වාස රැල්ලම හොඳට පේන්න පටන් ගන්නවා. එතකොට ඒකට කියන්නේ සබ්බකාය පටි සංවේදී. මෙතන සබ්බකාය කියලා කිව්වේ ශරීරයට එහෙම නෙමෙයි පින්වත්නි. ආස්වාස ප්‍රාස්වාස කය. එතකොට ආස්වාස ප්‍රාස්වාසයට කය කියන්නේ මොකද? ආස්වාස ප්‍රාස්වාසය කියන්නේ සතර මහා ධාතුවකින් හැදිච්ච එකක්. ආස්වාස ප්‍රාස්වාස රැල්ල කියන්නේ සතර මහා ධාතුවට අයිති එකක්. ඒ නිසා මෙතන කියනවා සබ්බකාය පටි සංවේදී අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති. ආස්වාස ප්‍රාස්වාස කයම දකිමින් තමයි මෙයා ආස්වාස ප්‍රාස්වාස කරන්නේ. ඔය විදියට වඩනකොට පින්වත්නි පස්සම් බයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්කති. මෙන්න මෙතනදී පින්වත්නි හොඳට මේ පස්සම් බයං කාය සංකාරම් ආස්වාස ප්‍රාස්වාස රැල්ල නොදැනී යනවා. නොදැනී යනවා නෙමෙයි, ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාස නොකර ඉන්නවා නෙමෙයි, ආස්වාස ප්‍රාස්වාස රැල්ල හොඳටම සංසිඳෙනවා. එච්චරට සිවුම් අය කය තුලයි මනස තුලයි ඇති වෙච්ච සංසිඳීම පදනම් කරගෙන ආස්වාස ප්‍රාස්වාස රැල්ලත් හොඳටම සංසිඳනවා. දැන් ඔබ එකපාර බය වුණොත් එහෙම ඔබට සංකාර හිතට ගලාගෙන ගලාගෙන එනකොට කය තුලත් යම්කිසි වික්ෂිප්ත භාවයක් මනස තුලත් ඇති වෙලා පින්වත්නි එක හයියෙන් හයියෙන් හුස්ම ගන්නවා නේද?
අර සංකාර ධර්මෙන් ගොඩාක් හිතට එකපාරම උද්වේගකාරීව ගලාගෙන ගලාගෙන එනකොට වේගින් වේගින් හුස්ම ගන්නවා. එතකොට මේ දැන් මෙතන හොඳටම කාය සංස්කාර සංසිඳිලානේ. බොහිත බොහොම ශාන්ත ස්වභාවයටපත් වෙලා. දැන් මෙතන කායික වෙහෙසකුත් නැහැ. මෙතන දැන් ආස්වාස ප්‍රාස්වාස රැල්ල හොඳටම සංසිඳිල යනවා. සංසිඳිල යනවා. සබ්බකාය පටිසංවේදී. එතකොට මේ සංසිඳිච්ච බව දැනගනිමින් දැනගනිමින් යා ආස්වාස ප්‍රාස්වාස කරනවා. අන්න ඔය ටික වඩනකොට යාට කායानुපස්සනාව පිළිබඳ මේවා ඇති වෙනවා නැති වෙනවා. මේ ආස්වාස ප්‍රාස්වාස රැල්ල තුල පවා ඇතිවි නැතිවි යාමක් තියෙන්නේ කියන එක දැක ගන්නකොට එතන කායानुපස්සනාවට ආйти විදිහට ආනාපාන සතිය වැඩෙනවා. කායानुපස්සනාවට ආйти විදිහට තමයි වැඩෙන්නේ. ඊට පස්සේ පින්වත්නි වේදනානුපස්සනාවට ආйти කොටස තමයි අපි මීට කලින් ওই වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කතාව කියලා තියෙනවා. එතකොට කායानुපස්සනා වේදනානුපස්සනා ආදී වශයෙන් මේ පුද්ගලයා තුල ඔය පීති පටිසංවේදී අස්ස සිසාමීති සික්කති හිත තුල ප්‍රීතියක් ජනනය වෙනවා. දැන් මේ ප්‍රීතියක් ජනනය වෙලා ඊට පස්සේ සුඛයක් ඇති වෙනවා. හොඳටම හිත සංසිඳිල යනවා. මෙන්න මෙතන පින්වත්නි දක්ෂ ශ්‍රාවකයෙක් තුල පළවෙනි ධ්‍යානිය උපදින්න පුළුවන්. එතකොට කායानुපස්සනාව ඉදිරියට ඔහොම වඩාගෙන යනකොට පීති පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති පින්වත්නි අර සැහැල්ලු භාවයත් එක්කම ප්‍රීතියක් හිතට දැනෙන්න පටන් ගන්නවා. පීති පටිසංවේදී අස්ස සිස්සාමීති. එතකොට මේ ප්‍රීතිය තේරුම් ගනිමින් ආස්වාස ප්‍රාස්වාස කරනවා. ඊට පස්සේ සැපේකුත් දැනෙනවා. සුඛ පටිසංවේදී පුදුමාකාර සැපයක් කියලා කියන්නේ මේක පින්වත්නි මේ කාම සැපයක් වගේ එකක් නෙමෙයි. ඊට වඩා බොහොම ශාන්ත ප්‍රණීත ඊටාම සියුම් කාම සැපයේ අභිභවාගිය ලක්ෂ දහස් වාරයකින් ඊට ඉහළ විදිහේ සැපයක් එයාට දැනෙන්න පටන් ගන්නවා. සුඛ පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති. එතකොට හිත හැසිරෙන ස්වභාවය පිළිබඳ යාට හොඳට තේරෙනවා. චිත්ත සංකාර පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති කිය ඕක ධර්මී පැහැදිලි වෙනවා. ඕක අපි පැහැදිලි කරලා තිනවා කායानुපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන සතිපට්ඨානේ කොයි 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 තැන්වලද මේ ආනාපාන සති තුල වැඩෙන්නේ කියලා. ඉතින් ඒක නිසා මම මෙතන ඒක කියන්න යන්නේ නැහැ. අපිට මේ දේශනාවට අයිති කාලයේ වේගෙන් යන නිසා දැන් මෙන්න මෙතන දීපින්වත්නි ඔන්න සමත භාවනාවට අයිති මූලික ලක්ෂණයි සම්පූර්ණ වෙන්නේ. මොකක්ද සමත භාවනාවට අයිති ලක්ෂණයක් තමයි පින්වත්නි සමත භාවනාව දියුණු වෙන්නේ නැතුව විපස්සනා කරන්න අමාරුයි. එම කරා කියලා කිසි ගැටලුවක් නැහැ. නමුත් අර අපි හිතන නිවීම අර අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණය Tamange ජීවිතය තුළින්ම අවබෝධ කර ගැනීම දක්වාම ශ්‍රාවකයෙකුට හිත හසුරුව ගන්නවා නම් එයා සමත භාවනාවේ උපකාරාර්ථය අනිවාර්යෙන් හදා ගන්න ඕන. දැන් සමත භාවනාවෙන් අඩුම පින්වත්නි පළවෙනි ධ්‍යානෙවත් දැන් උපදව ගන්න ඕන ආනාපාන සතිය තුල. පළවෙනි ධ්‍යානෙවත් අපිට උපදවා ගන්න කොහොම හරි අපි උත්සාහ කරන්න ඕන. අපි හැම කෙනෙක්ම උත්සාහ කරන්න ඕන පළවෙනි ධ්‍යානෙවත් උපදවා ගන්න. එතකොට පළවෙනි ධ්‍යානය උපදව ගන්නවා නම් බුද්ධ දේශනාවෙම තියෙනවා ධර්මයේ තියෙනවා පළවෙනි ධ්‍යානය කියන්නේ මොන වගේ தත්වයක්ද කියලා. දැන් ආනාපාන සතිය තුළ මෙන්න මේ ලක්ෂණ ඇති වුණාට පස්සේ තමයි අපි විපස්සනා කරන තැනකට එන්නේ. දැන් ආනාපාන සතිය තුළ මම කියන්නේ පළවෙනි ධ්‍යානේ දෙවෙනි ධ්‍යානේ තුන්වෙනි ධ්‍යානේ හතරවෙනි ධ්‍යානේ ඔක්කොම උපදවා ගන්න ඕන කියලා එකක් නැහැ. අපි කොහොම හරි හතරම උපදවාගෙන විමුක්තිය කරා යන්න පුළුවන් නම් ඒක හිතාම උද්වේගකාරීව ඉක්මනින් අවබෝධය කරා යන්න පුළුවන්. නමුත් විපස්සනා කරන තැනකට අපේ හිත හදා ගන්නවා නම් අපි අනිවාර්යෙන් මේ ආනාපාන සතිය තුළ සමාධිය තුළ සමත භාවනාවේ උපකාරය අනිවාර්යෙන්ම අපි ක්‍රමානුකූලව අපි හදා ගන්නම අවශ්‍යයි පින්වත්නි. එතකොට ඒක අපි කොහොමද හදාගන්නේ? එතකොට අපි පළවෙනියෙන් දැනගන්න ඕන මීට කලිනුත් අපි පැහැදිලි කරලා තියෙනවා දැන් සමත භාවනාවට ආйти ධ්‍යානවල ධ්‍යානයන් උපදව ගන්නවා නම් ඊටාම පරිස්සමින් ඒකට අදාළ දැනුම අපි ළඟ තියෙන්න ඕන. ඒකට අදාළ මූලික දැනුමක් තියෙනවා. ඒ දැනුම අපි ළඟ තියෙන්න ඕන. එතකොට සතර සතිපට්ඨානෙ වැඩෙන ආකාරයකින් ආනාපාන සති කරන්න ඕන තමයි. ඒක ගැන අපි මීට කලින් දේශනාවක් කරලා තියෙනවා. ඒ නිසා මම කියන්නේ දැන් මෙතන අපි උපක්‍රමශීලී වෙන්න ඕන විදර්ශනා කරන. දැන් සමත විපස්සනා වශයෙන් දෙපැත්තම වැඩුන් නැත්නම් මේ භාවනාව බුදුරජාන් වහන්සේගේ අවබෝධයේ උන්වහන්සේ පෙන්වා දුන්න අවබෝධයට පුද්ගලයා සමීප කරන්නේ නැහැ පින්වත්නි.
එතකොට මේ අවබෝධය කරා සමීප කරන ආකාරයටයි අපි මේක පුහුණු කරන්න අවශ්‍ය වෙන්නේ. කොහොමද අපි ඒක පුහුණු කරන්නේ? පින්වත්නි, අපි දැනගන්න ඕන සමත භාවනාවෙන් යටත් පිරිසෙයින් පළවෙනි ධ්‍යානෙවත් උපදව ගන්නව නම් පළවෙනි ධ්‍යානෙ උපදවා ගැනීමට අදාළ දැනුම අපිට තියෙන්න ඕන. එතකොට පළවෙනි ධ්‍යානෙ කියන එක මේ නිකන් පරම්පරාවෙන් පරම්පරාවට එන දෙයක් වගේ එකපාර හම්බ වෙන්නේ නැහැ. එතකොට පළවෙනි ධ්‍යානෙ උපදව ගන්න නැතුව විදර්ශනා කරන්නත් බැරි නම් විදර්ශනා කරන්න පුළුවන් නමුත් ප්‍රතිඵල උද්වේගකාරී නැත්නම් එවන අපි කොහොම හරි මේ ආනාපාන සතිය තුළින් පළවෙනි ධ්‍යානෙ උපදව ගන්නම අවශ්‍යද නැද්ද? අවශ්‍යයි. එතකොට පළවෙනි ධ්‍යානෙ උපදින්නේම නැත්නම් මොකද කරන්නේ? ආයෙත් කමක් නැහැ. උපදින්නේම නැත්නම් පින්වත්නි එතනට අපි කියනවා උපචාර සමාධිය කියලා. ඒ කියන්නේ ධ්‍යානෙට කිට්ටු වෙච්ච අවස්ථාවක්. ඒ කියන්නේ හිත තුල අර ආනාපාන සතිය වඩාගෙන යනකොට සබ්බකාය පටිසංවේදී හොඳට ආස්වාස ප්‍රාස්වාස රැල්ල සංසිඳිලා යනවනේ. අනේ සංසිඳිලා ගියාට පස්සේ අන්න එතන ඉඳි විදර්ශනා කරනවා. සමහරට බොහොම අර හිතේ සංකාර ධර්මයන් දැන් ගලන්නේ නැහැ. හුස්ම රැල්ල ගැන විතරයි Tamanගේ අවධානයේ තියෙන්නේ. ඒ හුස්ම රැල්ල ගැන විතරක් අවධානයේ තියෙන කාරණේ පදනම් කරගෙනම එයාගේ හිත තුල ඉතින් බොහොම ප්‍රීතියක් හටගන්න පුළුවන්නේ. එතකොට ඒ ප්‍රීතිය සංකාර ධර්මයන් ගලන් නැතිකම නිසා ඇති වෙච්ච එකක් නේ. අර ප්‍රීතිය විතරක් තියෙන තැනදී වුණත් කරාට කමක් නැහැ. නමුත් පළවෙනි ධ්‍යානය කියන්නේ මොකද්ද කියලා තේරුම් අරගෙන ධ්‍යාන ලක්ෂණ තේරුම් අරගෙන ඒ ධ්‍යාන ලක්ෂණ ඔස්සේ ක්‍රමානුකූලව හිත පුහුණු කරන්න ඕනේ. ඒ පුහුණු කරනකොට තමයි යාට මේ එතනින් පස්සේ විපස්සනා කරන්න පුළුවන්. එතකොට අර අවබෝධය කරා යන වේගය ඉතාම වේගවත් පින්වත්. මොකක්ද පළවෙනි ධ්‍යානය කියන්නේ? පළවෙනි ධ්‍යානයේ ලක්ෂණ මොනවද? විතර්කය, විචාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතා සහිතයි පඨම ධ්‍යානය කියලා ගොඩාක් සූත්‍රවල තියෙනවා. එතකොට පළවෙනි ධ්‍යානයේ විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා සහිතයි පළවෙනි ධ්‍යානය. මෙතන මෙයා දැනගන්න ඕනේ මේ පළවෙනි ධ්‍යානයේ විතර්කය කියන්නේ මොකද්ද? විචාරය කියන්නේ මොකද්ද? ප්‍රීතිය කියන්නේ මොකද්ද? සුඛය කියන්නේ මොකද්ද? මේවා වෙන වෙනම දැනගන්න ඕන පින්වත්නි. එතකොට මේවා වෙන වෙනම දැනගත්තට පස්සේ යාට පුළුවන් පළවෙනි ධ්‍යානෙ අදිෂ්ඨාන කරන්න. පළවෙනි ධ්‍යානෙ අදිෂ්ඨාන කරගෙන වාසය කරන්න පුළුවන්. එතකොට මේ ධ්‍යාන අංග ගැන පළවෙනිින් අපි හොඳට දැනගන්න ඕනේ. ඒකයි මේ නුවණ නැතුව කරන්න බැරි. ඒකයි බුදුරජාණන් වහන්සේ මතක් කළේ මහණෙනි හොඳට ඉස්සල්ලාම මේ අහන්ඩ සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා හොඳට සුතා අහන්න යහලා දරා ගන්න. මොකද දරා ගන්න නැතුව මේ දැනුම නැතුව මේක කරගෙන යන්න බෑ ඉස්සරහට ඇත්තටම. තවත් කෙනෙක් කරන්නම් වාලි මාඩි වුණා කියලා කරන්න බෑ. ඔය ඇස් දෙක පියාගෙන ඉන්න පුළුවන් ටිකක්. නිකන් ඔය සිහිය පවත්ව ඉන්න පුළුවන්. නමුත් ඒකේ කියන ප්‍රතිඵල සහිත භාවයට මේ දැනුම අවශ්‍යයි. මොකක්ද විතර්කය කියන්නේ? මොකක්ද විචාරය කියන්නේ? මොකක්ද ප්‍රීතිය කියන්නේ? සුඛය කියන්නේ? මේව හොද්දට දැනගන්න ඕනේ. එතකොට Tamanටම දැනෙනවා මම මේ වාසය කරන්නේ පළවෙනි ධ්‍යානය තුල කියලා. විතර්කය කියලා කියන්නේ අරමුණට හිත අරමුණටම හිත බර වෙච්ච ස්වභාවය විතර්කය කියලා කියන්නේ. එතකොට අර ආස්වාස ප්‍රාස්වාසයේ පැත්තටම හිත නැමිලා බර වෙලා පවතිනවා. වෙන සංකාර හිතට ගලන්නේ නැහැ. මට විතර්කයෙන් විනාඩි 10ක් ඉන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරන්න පුළුවන්. එතකොට යාට විතර්කයෙන් විතරක් ඉන්න පුළුවන්. මට පළවෙනි ධ්‍යානෙ උපදවාගෙන අදවා මේ භාවනාව තුළ වාසය කරන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරගෙනයි වාඩි වෙන්න ඕන. ඒ අදිෂ්ඨානය තුළ තමයි ප්‍රතිඵල සහිත භාවයේ මතුවෙන්නේ. විචාරය කියලා කියන්නේ පින්වත්නි අරමුණ තුළ හිත පැතිරිලා පවතිනවා. ඒ කියන්නේ ආස්වාසය තුළ හිත ආස්වාසයේ කෙරෙහිම හිත පැතිරිලා වෙන සංකාරයකට හිතේ ඉඩක් නැහැ. වෙන සංකාරයකට හිතේ ඉඩක් නැහැ. අරමුණටම හිත පැතිරිලා පවතිනවා. එතකොට ඒකට ඒකෙන් විනාඩි 10ක් ඉන්න ලැබේවා කියලා අපිට අදිෂ්ඨාන කරනවා. එතකොට අරමුණටම හිත පැතිරිලා වෙන ප්‍රීතියක් නැහැ, සුඛයක් මොකක්වත් නැතුව හිත පවතින විදිය තමන්ට බලන්න පුළුවන්. එතකොට මෙතන පින්වත්නි විතක්ක විචාර දෙකම මට පෙනේවා කියලා අදිෂ්ඨාන කරලත් වාසය කරන්න පුළුවන්. එතකොට පින්වත්නි ආස්වාස ප්‍රාස්වාසය තුළ විතක්ක විචාර දෙකම පැහැදිලිව Tamanට දැනගන්න පුළුවන්. මට ප්‍රීතිය විතරක් ඊට පස්සේ ආ ඒ ටිකෙන් ප්‍රීතිය වෙන් කරගන්න. මට ප්‍රීතිය විතරක් විනාඩි 5ක් පෙනේවා 10ක් පෙනේවා කියලා අදිෂ්ඨාන කරන්න පුළුවන්. එතකොට හිත තුළ පින්වත්නි ප්‍රීතියක් විතරක් පේනවා.
ප්‍රීතිය විතරමයි ඒකම ඇහෙන් රූප බලලා කනින් ශබ්ද අහලා නාසයෙන් ගඳ සුවඳ විඳලා දිවෙන් රස විඳලා ඇති වෙන වගේ ප්‍රීතියක් නෙමෙයි හරිම නිර්ආමිසයි ඉතාම උත්තේජනාත්මකයි ඉතාම උද්වේගකාරී කැලේක වුණත් කිසි මිනිහෙක් නැතුව ඒ ප්‍රීතිය උපදවගෙන ඉන්න පුළුවන් නම් මිනිසු හුදෙකලාවටමයි පෙම් කරන්නේ හුදෙකලාවටමයි කැමති. ඒකයි ওই වනාන්තරවල ඉන්න හැම බොහෝම සත්පුරුෂයන් වහන්සේලා ඒකටම වෙලා වාසය කරන්නේ මේ කාම ලෝකේ ආස්වාදේ හොයන මිනිහෙක් හිතන්න පුළුවන් මොකටද මේ හාමුදුරුවෝ මේ කැලෑවට වෙලා ඉන්නේ අච්චර රූප තියෙනවා මෙච්චර ශබ්ද ඇහෙනවා මෙච්චර දේවල් කරන්න පුළුවන් නේද ගිහින් ඕක මහා බොරු වැඩක් කියලා හිතන්න පුළුවන්. නමුත් පින්වත් මේ ප්‍රීතිය අත්දැක්කට පස්සේ හිත විසංකාරගත වීමෙන් උපදින ප්‍රීතියයි මේ සංකාර ඇස කනනාසේ දිවකය මනසහර ගලාගැනීම නිසා ඇතිවෙන ප්‍රීතියයි අතර මොනතරම් ලාමක ප්‍රීතියක්ද මේ ඇසෙන් අත්දකින්නේ කියලා තමන්ට තේරෙනකොට අර භාවනාවටමයි හිත නැඹුරු වෙන්නේ. එතකොට විතක්ක විචාර ප්‍රීති සුඛය සුඛය මට ලැබේවා. සුඛය කියන්නේ කයට දැනෙන ස්වභාවයක්. කය පුරාම විහිදිලා ගිය සුඛයක් දැනෙන්න පටන් ගන්නවා. මට ඒකත් විනාඩි 5ක් ලැබේවා කියලා බලා ඉන්නකොට කය පුරාම විහිදිලා ගිය පින්වත්නි සුඛයක් දැනෙනවා. විතක්ක විචාර ප්‍රීති සුඛ කියන හතරෙන්ම වාසය කරන්න ලැබේවා කියලා හිතනකොට ඒ හතරෙන්ම Tamanට පැහැදිලිව පේන්න පටන් ගන්නවා. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. ඒකාග්‍රතාව කියන්නේ මොකද්ද? අරමුණයි සිතයි පින්වත්නි වෙනම හඳුනගන්න බැරි තරම් එකම ධර්මයක් විදියට සිත සමග අරමුණු ඇති වෙනවද නැත්නම් අරමුණු සමග හිත ඇති වෙනවද කියලා හොයන්න බෑ පින්වත්නි. දෙකම එකම ක්‍රියාකාරීත්වයක් විදියට පේනවා. එච්චරට පින්වත්නි හිත ඒකාග්‍ර වෙලා අර ආස්වාස ප්‍රාස්වාස සම්බන්ධ අරමුණයි හිතයි එකටම උපදිනවද අරමුණ කලින් උපදිනවද හිත කලින් මේක හොයාගන්න බැරි තරම් එහෙම වෙනසක් තියෙනවා. නමුත් හොයාගන්න බැරි තරම් පින්වත්නි පුදුම ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. එතකොට එක ආස්වාස ප්‍රාස්වාස රැල්ලක් තුළ මේ අංග පහම දකින්න ලැබෙනවා. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යානෙ. එතකොට පළමු ධ්‍යානෙන් මට වාසය කරන්න ලැබේවා කියනකොට ආස්වාස රැල්ලක් තුළ මේවා ඇති වෙලා නැති වෙලා යන ආකාරය දකින්න පුළුවන්. අන්න එතන සමත භාවනාවේ සමාධියේ නියෝජනය සම්පූර්ණ වෙනවා. සම්පූර්ණ වෙනවා නෙමෙයි දෙවෙනි ධ්‍යාන තුන්වෙනි ධ්‍යාන තියෙනවා. අඩුම ඒ වගේ තත්ත්වයක තුලවත් අපිට අද විදර්ශනා කරන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක තමයි මේ වෙලාවේ කරන්න අවශ්‍ය වෙන්නේ. දැන් විදර්ශනා කරනවා කියලා කියන්නේ පින්වත්නි මේ එතන ඒ තුල ඇති වෙලා නැති වෙලා යනවා. දැන් මං කියන්නේ අර එක හුස්ම රැල්ලක් තුල මේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ඔක්කොම ඇතිවි නැතිවි යන ආකාරයේ Tamanගේ හිතෙන්ම දකින්න පුළුවන්. මෙතන හිතට දැන් කරන්න වෙන වැඩකුත් නැහෙනි. මොකද හිතට දැන් අසහරහා සංකාර ගලන්නෙත් නැහැ. හිත ඒකාග්‍රයිනේ. කනහරහා සංකාර ගලන්නෙත් නැහැ. දිවහරහා ගලන්නෙත් නැහැ. කයහරහා ගලන්නෙත් නැහැ. මනසහරහා ගලන්නෙත් නැහැ. මෙන්න මේ සංකාර ගලන්නේ නැති වුණාට පස්සේ Tamanට පේන එක ආස්වාස රැල්ලක් තුල මේ විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යානයට අයිති අංග ඔක්කොම ඇතිවි නැතිවි යනවා. එතනම නැති වෙලා යන ආකාරය දකින්න පුළුවන්. අන්න එතනදී පින්වත්නි මේ ටිකත් මා තුල දැනෙන්නේ පංචස්කන්ධ ධර්මයක් ක්‍රියාත්මක වෙන නිසා නේද කියලා යම් කෙනෙකුට පින්වත්නි මේක දැනෙන්නේ මනෝවිඥාණයට විඥානස්කන්ධයක් පහළ වෙන්නේ ඊට අනුව පින්වත්නි සම්පූර්ණයෙන්ම සංඥා ටිකක් පහළ වෙලා තියෙන විතර්කයේ කිව්වත් විචාරයේ කිව්වත් ප්‍රීතිය මේ ඔක්කොම සංඥානි පින්වත්නි සංඥා ස්කන්ධයක් පහළ වෙන ඊට අනුව සුඛය ප්‍රීතිය දැනෙන සු වේදනා ස්කන්ධයක් පහළ වෙන්නේ ඊට අනුව පින්වත්නි හිත තුළ මේ අරමුණ කෙරෙහි හිත බැහැගෙන ඉන්නවා. මෙතනත් උදු ඉතාම මේ කාම ලෝකයෙන් අත්දකින්න සංකාර වගේ නෙමෙයි මෙතනත් සංකාරයන්ගේ යම් ක්‍රියාත්මක වීමක් නියෝජනයක් තියෙන. ඊට අනුව රූපස්කන්ධයත් මේ වෙලාවෙම බිඳි බිඳි යනව නේද? නිරන්තරයෙන් රූපස්කන්ධය තුලත් වෙනසක් සංසිඳීමක් ආස්වාස ප්‍රාස්වාසයේ තුල ආස්වාස ප්‍රාස්වාසයේ අයිති කායටනි පින්වත්නි. ඒකනි කාය සංකාර කියලා කියන්නේ. ආස්වාස ප්‍රාස්වාසයේ පවා සංසිඳිලා නේද තියෙන්නේ කියලා මේ මගේ ඇහිතේ ඇති වෙච්ච මේ චින්තන රටාවට අනුව නාම ධර්ම වලට අනුව නේද මේ රූපය මේ රුධිර සංසරණ වේගයේ පවා
වේගේ අඩුනේ ආස්වාස ප්‍රාස්වාසේ පවා සංසිඳුනි කීකේ මේ විදිහට දකින්න පුළුවන්. මේ විදිහට දකිනකොට හුදු පංචස්කන්ධ ධර්මයක ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යාම තමන්ගේම හිතින් තමන්ටම දැක ගන්න පුළුවන් පින්වත්නි. එතනදී මේ අනිත්‍ය වෙලා යන ස්වභාවයේ නේද මම මේ ක්ෂණයක් ක්ෂණයක් ගානේ දකින්නේ. අනිත්‍ය වෙච්ච මේ පංචස්කන්ධයට මේකට උනත් පෙම් කරොත්, මේ පළවෙනි ධානයේ උනත් තුරුල් කරගෙන වාසය කළොත් ඒකත් භාවනාවෙන් නැගිට්ටම නෑ, ඒකත් දුකක් නේද. ඊට පස්සේ එහෙමනම් මේ තත්ත්වයේ උනත් මම මගේ ආත්මය කියලා ගන්න බෑ. මේ පංචස්කන්ධ ධර්මයක පහළවීමක් තියෙන්නේ, අනාත්මයි නේද කියලා මේ විදිහට එතනදීම ස්කන්ධයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් අන්න සප්තානුපස්සනාම මෙතන එකතු කරගන්න පුළුවන්. අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනත්තානුපස්සනා, විරාගානුපස්සනා, මේක නොඇලිය යුතු තත්ත්වයක්, මේ ධ්‍යානයටවත් නොඇලිය යුතුයි කියලා ඉතාම ආධ්‍යාත්මිකව ඇති වෙන ප්‍රවේශය ගැනයි මේ කල්පනා කරන්නේ. ඊට පස්සේ විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, මේකත් නිරුද්ධ වෙලා යන ආකාරයකටම දකිනවා. මේ ඇතිවෙච්ච ආධ්‍යාත්මික ප්‍රවේශයත් නිරුද්ධ වෙලා යනවා. නිරෝධානුපස්සනා, පටිනිස්සග්ගානුපස්සනා, අත්හැරලා දාන්න ඕන කියලා මේ විදිහට තමන්ගෙම හිතින් බලන්න පුළුවන්. එහෙම බල බලා ඉන්නකොට පින්වත්නි හිත තුළ මහා ශාන්ත ප්‍රණීත අත්දැකීමක් විදිහට තමන්ගේ පංචස්කන්ධය කෙරෙහි පවතින සක්කාය දිට්ඨිය දුරු වෙලා ගිහින් එයාට අවබෝධය කරා තමන්ගේ හිත හසුරුව ගන්න ලැබෙනවා. පංචස්කන්ධය කෙරෙහි පවතින ආත්මීය වශයෙන් මම මගේ ආත්මය කියලා ගිලගෙන බැසගෙන ඉන්න ගතියක් තියෙනවනම් ඒක බැහැර වෙන්න පටන් ගන්නවා. ඒ බැහැරවීම තුළ එයාගේ සක්කාය දිට්ඨිය දුරු වෙනවා. සක්කාය දිට්ඨිය දුරු වෙච්ච තැනක සෝතාපන්න වෙනවා. අන්න ඔය විදිහට මේ අපිට පුළුවන් අර සමත භාවනාව ආනාපාන සතියෙම දියුණු කරනකින් සමතයෙන් උපකාරය හදාගෙන, සැලකිය යුතු උපකාරයක් හදාගෙන එතනදී පංචස්කන්ධ ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා කරන්න පුළුවන්. ඒකෙත් වෙන වෙනම අර 11 ආකාරකින් විදර්ශනා කරන විදිහ ගැන අනිච්චතෝ, දුක්ඛතෝ, සල්ලතෝ, ගණ්ඩතෝ, රෝගතෝ, පලතෝ, පලොක්කතෝ, ශුඤ්ඤතෝ මේ විදිහට අර 11 ආකාරයකින් මේ රූපය, වේදනාව, සංඥා, සංකාර, විඥාන වෙන වෙනම දකින විදිය කියලා තියෙනවා. අවශ්‍ය නම් ඒ විදිහට බලන්නත් පුළුවන්. කොහොම බැලුවත් එයා තුළ සක්කාය දිට්ඨිය දුරු කරගන්නයි තියෙන්නේ. සක්කාය දිට්ඨිය දුරු වෙන පරයයන් ලෝකේ අත්දකින්නයි තියෙන්නේ. එතකොට එයාට අවබෝධය කරා ක්‍රමානුකූලව පියමන් කරන්න ලැබෙනවා. ඒ බඳු අවබෝධයක් කරා පියමන් කරන සැබෑ ශ්‍රාවක භාවයක් පිණිස අද මේ භාවනාව සම්බන්ධ පැහැදිලි කරපු මූලික දේශනාවක් නිමා කරනවා. ඔබ හැම දිනාටම ජීවිතාවබෝධය වේවා. අද දේශනාවේ දායකත්වයේ පන්නිපිටිය සෙත්සිරි පෙදෙසේ පදිංචි දීප්ති ඉනෝකා උළුඅඩුන දියණිය, ඒ වගේම පෙමෙත් පූජිත උළුඅඩුන උළුඅඩුගේ පුතණුවන් ඇතුළු පවුලේ සියලුම ඥාතිවරු එකතු වෙලා දේශනාවට දායකත්වයේ දරනවා. ඒ හැම දිනාටම මේ කුසල් උපකාර වේවා. කායික යහපත, මානසික යහපත, නිදුක් බව, නිරෝගී භාවයේ, සුවපත් භාවයේ සැලසේවා, දීර්ඝායුෂ සම්පත්තිය සැලසේවා. ඊතාමික්මණින් ධර්මාවබෝධයේ පිණිස, චතුරාරි සත්‍ය අවබෝධයේ පිණිස මේ කුසල් උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම පින්වත්නි, ඒත් බලාපොරොත්තු වෙනවා ප්‍රධාන අරමුණ විදියට ජනවාරි 17 වන දින 75 වන ජන්මදිනයේ යෙදෙන 2021 අප්‍රේල් මාසයේ 18 වන දින අභාවප්‍රාප්ත වූ නාලින් සෝමලතා තෙහිගහවත්තගේ ආදරණීය මෑණියන්ට මේ උතුම් කුසල් උපකාර වේවා. භවගාමී ජීවිතයේ සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා. මේ උතුම් කුසලානිසංසයන් හේතු වීම තුල, මේ කුසලානිසංසයන් බලවත් වීම තුල ඒ මෑණියන්ට ඊතාම ඉක්මනින් නිර්වාණ අවබෝධයේ, චතුරාරි සත්‍ය අවබෝධයේ පිණිස මේ කුසල් උපකාර වේවා, හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම මිය පරලෝකයේ සියලුම ඥාතීන්ට අනුමෝදනා කරනවා. දීප්තිනෝකා මහත්මියගේත්, පෙමෙත් පූජිත මහත්මා ප්‍රදාන පවුල හැම දෙනාගේම නමින් මියගිය සියලු ඥාතීන්ට මේ කුසල් උපකාර වේවා. ඥාතීන්ගේ ආයති භවයේ සසර ගමන සුවපත් වේවා. සංසාර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසලානිසංසයන් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම සියලු දෙවියන්ටද මේ කුසල් උපකාර වේවා. සතරවරන් රජදරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත්, අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින
පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් උපකාර වේවා. අවසානයේ නිවන් පිණිසම මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. අපගේ ගුරුවරුන්ටත් දෙමව්පියන්ටත් සියලු ධර්ම ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටත් නිවන් පිණිසම මේ කුසල් බලවත් වේවා කියන අදිෂ්ඨානෙන් දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං.